මෙවන විට 2024 මහමැතිවරණයේ සියලු ප්‍රතිඵල නිකුත් වී අවසන්. ඒ අනුව ඊයේ පැවති 2024 මහමැතිවරණයෙන් ආසන 159ක් දිනා ගනිමින් ජාතික ජන බලවේගය විසින් ඉතිහාසගත ජයක් ලබා ගනු ලැබුවා. ඒ අනුව ජාතික ජන බලවේගය විසින් පිහිට වූ වාර්තා මෙසේ. මහමැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ප්‍රතිශතය 61.56යි. මීට පෙර 2010 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විසින් 60.33යි. මහමැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ටාශ සංඛ්‍යාව 152යි. මීට පෙර 2010 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ටාස 136ක් ජයග්‍රහණය කළා. මහමැතිවරණයක ජයග්‍රහණය කරන ලද වැඩිම දිස්ත්‍රික්ක ගණන 21යි. මීට පෙර 2010 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19යි. මහමැතිවරණයකදී ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව 68,63,186යි. මීට පෙර 2020 වර්ෂයේදී පොදුජන පෙරමුණ ඡන්ද 68,53,960ක් ලබා ගැනීමට සමත් වුණා. දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන සංඛ්‍යාව 141යි. මීට පෙර 2020 වර්ෂයේදී පොදුජන පෙරමුණ ආසන 128යි. මහමැතිවරණයක වැඩිම ජාතික ලැයිස්තු ආසන සංඛ්‍යාව 18යි. මීට පෙර 2020 වර්ෂයේදී පොදුජන පෙරමුණ ආසන 17යි. මහමැතිවරණයක ජයග්‍රහණය කරන ලද වැඩිම ආසන සංඛ්‍යාව ආසන 159යි. මීට පෙර 2020 වර්ෂයේදී පොදුජන පෙරමුණ ආසන 145යි. සමානුපාතික ක්‍රමයේ යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 3/2 ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාවද මෙයවනවා. මීට පෙර මැතිවරණයේ 3% මට්ටමේ සිට රටක ඉතිහාසයේ මෙතරම් වාර්තා පිහිට වූ පළමු අවස්ථාව මෙයයි. මේ වාර්තා සියල්ල අභිබවමින් ඉදිරියට මෙන වාර්තාව වන්නේ 2024 මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිණි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා බවට පත්වීමයි. මෙම මනාප ගණන මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධූර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාසගත වනවා. මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රී ධූර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතා. ඒ 2020 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරඟ කරමින් මනාප 527,364ක් ලබා ගනිමින් මෙසේ මහමැතිවරණයේදී ඉතිහාසගත සුවිශේෂී ජයග්‍රහණයක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඡන්දදායකයින් වෙත සිය ප්‍රණාමය පුද කර තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස ඡන්දදායකයින් වෙත සිය ස්තුතිය පළ කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ පුනරුදු යුගයේ ඇරඹීමට උරදුන් සැමට ස්තුතිය යනුවෙන්. මෙසේ ජාතික ජන බලවේගය විසින් ලබා ගන්නා ලද ඉතිහාසගත ජයග්‍රහණයට අපගේ උණුසුම් සුබපැතුම් හිමිවන අතර මෙවර මහමැතිවරණ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු ආසන අහිමිව ගොස් තිබෙන ප්‍රකට චරිත ලැයිස්තුව මෙසේයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නියාරච්චි, රංජිත් සියඹලා පිටිය, එස්.එම්. චන්ද්‍රසේන, ජානක වක්කුඹුර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දුමින්ද දිසානායක, සංජීව ඉදිරිමාන්න, අනුරුපිය දර්ශනයාපා, ශශේන්ද්‍ර රාජපක්ෂ, දහම් සිරිසේන, විජිත් විජිත මුනිසොයිසා, පේෂල ජයරත්න, තේනුක විදානගමගේ, තාරක බාලසූරිය, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, අසංක නවරත්න, ශාන්ත බණ්ඩාර, කංචන විජේසේකර, නිපුන රණවක,
මහින්ද අමරවීර මනුෂ්‍ය නානායක්කාර රමේෂ් පතිරණ ජගත් ප්‍රියංකර අරුන්දික ප්‍රනාන්දු රංජිත් බණ්ඩාර දිලුම් අමුණුගම ජගත් පුෂ්පකුමාර තිලකරත්න ඩිල්ෂාන් රොෂාන් රණසිංහ අජිත් රාජපක්ෂ ප්‍රේමලාල් ජයසේකර මුදිතා ප්‍රශාන්ති චන්න ජයසුමන දිලිත් ජයවීර ලසන්ත අලගියවන්න කෝකිලා ගුණවර්ධන නිමල් ලන්සා සරණ ගුණවර්ධන ඉන්දික අනුරුද්ධ එරංග සේනානායක ප්‍රසන්න රණවීර රංජන් රාමනායක භාග්‍යා මොහොට්ටි උපුල් ගලප්පත්ති සුසිල් ප්‍රේමජයන්ත ජගත් කුමාර නිශාන්ත ශ්‍රීවර්ණසිංහ ප්‍රේමනාත් දොළවත්ත මදුර විතානගේ සාගල රත්නායක අසත් සාලි රෝසි සේනානායක රුවන්ති මංගලා සරත් වීරසේකර උපාලි කොඩිකාර මිලින්ද රාජපක්ෂ උදය ගම්මන්පිල අනුරාධා යහම්පත් තේනුක විධානගමගේ නිමල් සිරිපාලද සිල්වා හරින් ප්‍රනාන්දු බුද්ධික පතිරණ පසඳයාපා අබේවර්ධන රංජිත් අලු විහාරේ වසන්ත අලු විහාරේ උදයන කිරිඳිගොඩ මහින්දානන්ද අලුත්ගමගේ ශාන්තිනි කෝංගහගේ තිස්ස අත්තනායක එල් ගුණසේකර හිරුනිකා ප්‍රේමචන්ද්‍ර චරිත් අබේසිංහ එරන් වික්‍රමරත්න මනෝ ගණේෂන් අප්සාරි සිංහ බෞ තිලකරත්න ජගත් කුමාර වෛද්‍ය චමල් සංජීව ලලිත් එල්ලාවල නන්දන ගුණතිලක සෙනල් වෙල්ගම පියල් නිශාන්තද සිල්වා රාජිත සේනාරත්න විදුර වික්‍රමනායක තුෂාර ඉඳුනිල් අශෝක් අබේසිංහ ජයරත්න හේරත් චරිත හේරත් පුබුදු ජයකොඩ තරිඳු උඩුවර ගෙදර නුවන් බෝපගේ චන්දිම වීරක්කොඩි බඳුරලාල් බණ්ඩාරිගොඩ කමල් අද්දරාරච්චි ජෙහාන් අප්පුහාමි ශ්‍රීමාලි පොන්සේකා අවුෆ් හනිෆා විශ්වකොඩිකාර පැතුම් කර්ණ